අද උතුම් බිනරපුන් පොහෝ දිනය විශේෂයෙන්ම ලෝකවාසී ශ්‍ර ලාංකික බෞද්ධ ජනතාව ඉතාම සෙනෙහසින් වැස්ස මැද්දින්වත් මේ බිනරපුන් පොහෝ දිනේ වෙනුවෙන් සොසදී සිටනවා අප නොලහා අපට සඳහන් කිරීම වටිනවා. අර ලෝකවාසී බෞද්ධයන්ට බිනරපුන් පොහොය දිනේ ඉතාමත්ම සුවිශේෂී. එයට හේතු වන්නේ කාන්තා මහණද එහෙම නැත්නම් භික්ෂුණී භාවයට භික්ෂුණී ශාසනයට අවසරය ලැබුණේ බිනර පොහොය දිනේදී නිසයි. මහා ප්‍රජාපති ගෞතමය විසින් මහණ වීම සඳහා කීප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේකින් අවසරය ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වුණා. පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අවසරය ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මහා ප්‍රජාපති ගෞතමය ඇතුළු කාන්තාවන් 500ක් දෙනා මෙහෙණි සසුනට ඇතුළු වී බිනර පොහොය දිනේදී ඒ සමගම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම වෙනවා. ඒ වගේම අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදු වී බිනර පොහොය දිනේදීමයි. පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරිඳෑබරුන් බැඳපු තත්ත්වයට පත්වීම නිසාද පුරුෂ පක්ෂය සහ සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මයේ පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවට කැළලක් වීම නිසාද කාන්තාවට සසුන් දොර විවරනවා. මෙම පොහොයද අයත්වන්නේ වස් කාලයටයි. බිනර පොහොය දිනේදී බොහෝ විහාරස්ථානවල වස් පින්කම් සිද්ධ වෙනවා. බිනර පොහොදා අෂ්ට ගුරුධර්ම පැනවීමට තීරණය කරනව බුදු පෙරන් වහන්සේ විසින්. ඒකේ පළමුවෙන් තමයි උපසම්පත්තෙන් වස් 100ක් වූ මෙහෙණක විසින්වත් එදිනම උපසම්පදා වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුයි. ඒ කියන්නේ උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගත වුණත් අද භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ නමකට අද පැවිදි අද උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට වැඳුම් පිදුම් කළ යුතුයි. භික්ෂුණීන් නැති පෙදසක භික්ෂුණීන් වහන්සේලා වාසය කරන්න හොඳ නැහැ. එකම භික්ෂුණිය අඩමසකට වරක් භික්ෂුන් වහන්සේ වෙත පැමිණ ආවාත ලබා ගන්නත් අවශ්‍ය වෙනවා. වාස අවසානයේදී භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කරන්නට ඕනයි. යම් වරදක් සිදු කළ භික්ෂුණියක් වෙත ඇය සයමසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතීව කළ යුතු වෙනවා. වසරක් සාමණේර තත්ත්වයේ හික්මවීමෙන් පසුව භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදාව ලබන්නට සිද්ධ වෙන්නේ. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැනවදින්න එපා කියන තමයි සඳහන් වෙන්නේ. හේතුවක් තිබෙනව වෙන්නට ඇති නැත්නම් බුදුහන් බුදුපියාණන් වහන්සේම කියන්නේ. ඊළඟට භික්ෂුවකට භික්ෂුණිය කිසි විටකත් අවවාද කරන්න හොඳ නැහැ කියලත් සඳහන් වුණා. මේ ඇත්තටම දිනවන පත්‍රය තමයි මෙහෙම තිබුණේ. ඉතින් කෙසේ වෙතත් මේ පොහොය දින ඉතාම වැදගත් වෙන්නේ නිසායි. වසන සමයේ වෙන පොහොය දිනෙන් අතුරින් බිනර පොහොය ශාසනික අංශයෙන් සහ සාහිත්‍ය අතින් ඉතාමත්ම වැදගත් පොහොය දිනයක්. අවුරුද්ද එළඹෙන වැසි සාර මාසයේ අමුතු හාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකටයි. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිපදව වැඩවසමින් බණ භාවනා කර්මයන් යෙදමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කර ගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍ය දෙස බලනකටත් ඉතාම මැනවින් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් අවවාද අනුශාසන ලබාගෙන තම තමන්ගේ චරිතයනට සරලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩමකොට සුදුසු ස්ථානයන්හි වස්වසා භාවනා කර්මයන් යෙදී මාර්ගඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණයකට බුදුරදුන් වෙත පෙරලා වැඩමකොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගත් අයුරු ප්‍රකාශ කොට උදම් ඇනු භික්ෂුන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් කරමින් සොයා ගන්නට පිළිවන්කම තිබෙනවා. විශේෂයෙන්ම වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතුව උත්සාහයෙන් මහණදම් පුරන තමන්ට සෙදු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනටද ශ්‍රද්ධාදී ගුණධර්ම වර්ධනයට සහ මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයක් ලෙස වස් සමය හඳුන්වන්නට පිළිවන්. සෑම විහෙර විහාරස්ථානයකම දිනපතා වාගේ නොඑක් බණ පින්කම් වලින් සහ වෙනත් සසුන් වැඩ වලින් පිරිගිය සොම්නස් වේ දනවන කාලයක් විදිහටත් මේ කාලය හඳුන්වන්නට පිළිවන්. එසේම සරත් සමයේ ආරම්භයේද බිනර 15ක් පොහොයේ සිට ආරම්භ වෙනවා. සරත් කාලයේ හැම කවියක විසින්ම වර්ණනා කරන ලද කවිසිත පුබුදු කරවන ලද ස්වභාවික సౌందර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකමත් වී ගිය සමයක්. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවියසින් බලා නොඑක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වෙනවා. මෙනයින් බලන කල බිනර මාසය ශාසනික වශයෙන්ද සාහිත්‍යගේ වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද ඉතාම වැදගත් මාසයක් ලෙස කියන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරේ වූ නිග්‍රෝධාරාමයේ වැඩවසන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමී තුමෝ උන්වහන්සේ වෙත වැඳ එකත් පස්ව
අනගාරික ශාසනයේ පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ ගෞතමයාගේ ඉල්ලීම පළමුවර දෙවනිවර පමණක් නෙවෙයි තෙවැනි වරට ප්‍රතික්ෂේප කරනවා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ කිඹුල්වන් දොරෙන් ඉක්ම විශාල මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපති ගෞතමීතුමෝ රෝහිණී නදී තිරෙහිදී පැවති වූ කුමරුවන්ගේ භාර්යාව 500 දෙනා සමග කෙස් කපා කසාවත් හැද කිඹුල්වන් දොරින් පිටත්ව යොදුන් 52ක් පමණ වූ දීර්ඝ මාර්ගය පා ගමනින්ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හට කරුණු කියා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබා දෙන ලෙස බුදුපියාණන් වහන්සේගෙන් අයද සිටිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ වෙත ගොස් ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමීතුමෝ 500ක් විසෝරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නොදෙත්තැයි අඬ අඬා දොරටුව සමීපයේ සිටින්නී යන්නේ වදාරනු ලැබුවා. ස්වාමිනි ස්ත්‍රී හෝ බුද්ධ ශාසනයෙහි අනගාරික පැවිද්ද ලබන්නම් මැනවයි අයද සිටි. බුදුපියාණන් වහන්සේ ආනන්ද හිමියන් කිල්ලීමත් තෙවරක් ප්‍රතික්ෂේප කරනවා. පසුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපති ගෞතමී දේවිය ප්‍රධාන කාන්තාවට සසුන් දොර විවෘත කරනු ලැබුවා. ආනන්දේ ඉදින් මහා ප්‍රජාපති ගෞතමීතුමෝ පැවදිමුණු කැමැත්තී නම් පෙර බුදුරයන්ගේ ශ්‍රාවිකාවන් විසින් පිරු අප කලින් සඳහන් කළ අෂ්ට ගරු ධර්මයන් අනුගමනය කළ යුතු බවද සඳහන් කර ලැබුවා. ආනන්ද හිමියන් මේ ගරු ධර්ම අට බුදුරදුන් කිව්ගෙන මහා ප්‍රජාපති ගෞතමයා වෙත එළඹ ගරු ධර්මයන් විස්තර කොට කියාදී ඉදින් ඔබ මේ ගරු ධර්මයන් පිළිගන්නේ නම් එයම ඔබට පිම්දී උපසම්පදා වන්නේ ප්‍රකාශ කර ලැබුවා. එවසට ගෞතමිය සකල ශාරීරිය ලොමුදා ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් බුදුපියාණන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී සිට ආනන්ද ස්වාමීන් වහන්සේ යම්සේ අලංකාරයට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දල ස්නානය කොට සමන් මල්දමක් ලදින් දෙයතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරිසෙහි තබා ගනීද එසේම මම භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධර්මයන් අට සැම දෙන පිළිගන්නෙමි තුන්වරක් ප්‍රකාශ කරන ලබුවා. ඒ වචනය සමග මහා ප්‍රජාපති ගෞතමගේ මහණකම ආරම්භ වෙනවා. උපසම්පදා ශීලයත් ආරම්භ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නීමේ පරිදි 500ක් ක්ෂත්‍රිය කුමාරකාවද වික්ෂ සංඝයාගෙන උපසම්පදාව ලැබුණා. මේ බින්දුපුත් දවස විදිහට තමයි හඳුන්වා දෙන්න පිළිවන්කම තිබෙන්නේ. මේක පොහේ වර්ණනාව කියන කෘතියේ තත්ත්වම සඳහන් කර තිබෙනවා. ඉතින් ඔබට මේවා pitaka.lksa මේවා ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත බලන්නත් පිළිවන්කමක් තිබෙනවා. කිසිවත් තාම විශිෂ්ට තාම වැදගත් පොහොය දිනයක් විදිහට මේ බින්දු පොහොය දවස අපිට හඳුන්වන්නට පිළිවන්කමක් තිබෙනවා. ශාසනික වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් තාම වැදගත් වෙන පොහොය දිනයක් විදිහට මේක අපිට හඳුන්වන්නට පිළිවන් අද දවස වඩා සුපින්වත් ලෙසින් ගෙවා දමමින් ඔබේ අනාගත ආත්ම භාවය වෙනුවෙන් පින් පොතේ තව පිටු හැඩ කරන්න කියලා අපි උට ආරාධනා කරනවා. වඩා යහපත් මනුෂ්‍යයෙක් විදිහට ලෝකයට වැඩ ඇති මනුස්සයෙකු විදිහට ජීවත් වෙන්න හිතාගත යුතුයි. සකල සදාචාර ධර්මයන් ආරක්ෂා කිරීම පිළිබඳව ලෝකපාලක සදාචාර ධර්ම නීති රීති වලට එකඟව මේ සදාචාර සම්පන්න භාවයේ නීති රීති තමන් කවුද කියන එක අවබෝධ කරගෙන තමන්ගේ වයස තමන්ගේ භූමිකාව මොකක්ද තමන්ගේ රැකියාව මොකක්ද තමන් කවුද කියන එක අවබෝධ කරගෙන කල්පනාවෙන් සමාජයේ හැසිරෙමින් හිරේ විලක් වැටෙන දේවල් නොකර ඉන්න උත්සාහ කිරීම ඉතාමදකත්. ඒ වගේම තමයි අපි හැම වෙලාවකදීම පවට බය සහ ලැජ්ජාව ඇති කරගත්තොත් අපි අතින් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් කාටවත් අපිට වචනයක් කියන්න පුළුවන්කමක් හම් වෙන්නේ නැහැ. කාටවත් අපිට වචනයක් කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති වෙනකොට අපේ හිතේ සාමය බිඳ දමන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අනිත් එක කවුරු වචන කීවත් කවුරු මොන ක්‍රියාමාර්ග මොන නීතියට ගියත් තමන් නිවැරදි කියන කාරණාව දවසක ඔප්පු බව හිතේ සතුටෙන් සිහිපත් කරගෙන සැනසෙල්ලේ ඉන්නට පුළුවන්. කවුරු නීතිමය වශයෙන් තමන්ට මේ දැනුවක් යම් කිසි ආකාරයක ලැබුණත් හිතින් තමන් නිවැරදි කියන කාරණය පිළිබඳ සිතමින් වඩා සතුටින් ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා. වැරදි නොකළොත් ඒක ඉතාම වැදගත් බව අප ඔබට නිරන්තර සඳහන් කර යුතුයි. ඒ වගේම තමයි පන්සිල් පද පහ ආරක්ෂා කරමින් පස්පවෙන් වැළකී සාමය සිතේ රඳවාගෙන මනුෂ්‍යෙක් විදිහට ජීවත් වුවත් ඔබ නතර කරන්න කිසිවකට නොහැකි වගනම් අප
ඉතාම සද්ධාසතෙන් සඳහන් කළ යුතු වගයි කිව යුතු වන්නේ. ඉතිං ඒ පිළිබඳව අවධානය නිරන්තරයෙන් කරන්න කියන